සුබ දවසක් සියලු දෙනාටම. අපි අද බලමු වර්ඩ් එකේ ඉන්ට්‍රක්ෂන් ලෙසන් එක. වර්ඩ් සොෆ්ට්වෙයාර් එක අපි දන්නවා, මයික්‍රෝසොෆ්ට්ලා හඳුන්වලා දුන්න සොෆ්ට්වෙයාර් එකක්. ඔෆිස් එකක වැඩ කටයුතු කරන්න අවශ්‍ය පැකේජස් වල එකතුවක් තමයි MS Office කියන්නේ. ඒ යටතේ ලිපි ලේඛන හරි ගස්ස ගන්න තියෙන සොෆ්ට්වෙයාර් එක තමයි MS Word කියන්නේ. එතකොට MS Word, MS Excel, MS Access, MS PowerPoint ප්‍රධාන සොෆ්ට්වෙයාර්ස් හතර ඒක. ඒකේ අපි අද බලමු ඉන්ට්‍රොඩක්ෂන් එක MS Office පැකේජ් එකේ තියෙන MS Word කියන එක. අපි කම්පියුටර් එක ඔන් කරපුවාම අපිට මේ ඩෙස්ක්ටොප් එක අපිට දකින්න හම්බ වෙනවා. ස්විචස් ඔන් කරලා අපි චිට්ටක් කරලා හිටියාම මේ ඩෙස්ක්ටොප් එක එනවා. අපිට මේ ඩෙස්ක්ටොප් එකෙන් එතකොට අපි Word පැකේජ් එක අපිට හොයා ගන්න ඕනේ කොහෙද තියෙන්නේ කියන එක නේ. එතකොට Word පැකේජ් එක මේක මේ තැන් කීපයකින් ගන්න පුළුවන් software එක අපේ screen එකට ගන්න පුළුවන්. එකක් තමයි මේ ඩෙස්ක්ටොප් එකේ මේ ඩෙස්ක්ටොප් එකේ තියෙන මේ wallpaper එකේ තියෙන ඩෙස්ක්ටොප් එකේ තියෙන Word icon එක හොයා ගන්න පුළුවන්. icon එක කියලා කියන්නේ මේ වගේ W අකුරකින් තියෙන icon එක. හරි. එහෙම නැත්නම් අපිට මෙතන තියෙනවා start button එක. මෙතන මෙතන logo එක තියෙනවා. ඒක තෝරලා all applications මේක operating system එකෙන් operating system එකට වෙනස් වෙනවා. අපි operating system ගැන වෙනම lesson එකක් කරමු. අපි ඉස්සලා බලමු මෙන්න මේකෙන් අපි scroll කරපුවාම mouse එකේ scroll wheel එකෙන් අපිට පුළුවන් හොයාගන්න MS Office. දැන් මෙතන MS Office package එක මම තෝරගත්ත MS Office කියන එක යටතේ මෙන්න මෙතන තියෙනවා Word icon එක. මේ තියෙන Word 2013 කියන එක මේකේ තියෙන්නේ. ඒ version එකක්මක් නැහැ. අපිට මෙතනින් තෝරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මෙතන search bar එකේ මෙතන අපි ගැහුවොත් Word කියන එක අපිට ඒත් මෙතනින් Word කියන එක හොයාගන්න පුළුවන්. කොහොම හරි අපි Word package එක අපි හොයාගෙන අපි screen එකට ගත්තාම අපිට හම්බ වෙන පළවෙනි පිටුව තමයි මේක. එතකොට මේ පිටුවෙන් තමයි අපි Word එක පටන් ගන්නෙ. මෙන්න මේකේ ඔයගොල්ලන්ට දකින්න පුළුවන් කම්පියුටරේ ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙලා තියෙනවා නම් මේ වගේ ටෙම්ප්ලේට්ස් විශාල ප්‍රමාණයක් අපිට මේකේ තියෙනවා. මේ ටෙම්ප්ලේට් වලින් කරන්නේ හරියට මේ හරියට sample letters හරි ගස්සලා තියෙනවා. ඒක අපිට ඒකේ තියෙන අකුරු රූප වෙනස් කරලා අපේ තියෙන ෆෝමැට් එකම අපේ කන්ටෙන්ට්ස් ටික දාන්න තියෙන දෙයක්. අපි මේ ටෙම්ප්ලේට්ස් ගැන පස්සේ කතා කරමු. ඉස්සලාම වර්ඩ් ඉගෙන ගන්න කෙනෙකුට මේ ටෙම්ප්ලේට් එක ගිල වැඩ කරන්න අමාරුයි. ඒකින්ද ඉස්සලාම වැඩ කරන කෙනෙක් අපි ගන්න වෙන්නේ මෙන්න මේ බ්ලැන්ක් ડોකියුමන්ට් කියන එක. එහෙනම් අපි මේ ඉන්ටර්ෆේස් එක ගැන පොඩ්ඩක් බලුවොත් මේ බ්ලැන්ක් ડોකියුමන්ට් එකෙන් තමයි පටන් ගන්න. මම මේ ඉන්ටර්ෆේස් ගැන පොඩ්ඩක් තව ඉස්සරහ කියන්න. මෙන්න මෙතන වම් අත පැත්තේ තියෙනවා left side එකේ කලින් රීසන්ට් කියලා කියන්නේ මේ අන්තිමට වැඩ කරපු ડોකියුමන්ට්ස් තමයි මේ ලිස්ට් එකේ පෙන්වුම් කරලා තියෙන්නේ. අපි මේ වෙද්දි හරි ගස්සගත ડોකියුමන්ට් එකක් මෙතන තියෙනවා නම් අපිට ඒක මේ මවුස් එකෙන් තෝරලා ඕපන් කරගන්න පුළුවන්. රීසන්ට් අවසානයේ වැඩ කරපු ටික තියෙන්නේ. එහෙම නැත්නම් කම්පියුටර් ඇතුලේ තියෙන එකක් ගන්නවා නම් මෙතන ඕපන් අදර් ડોකියුමන්ට්ස් කියන යටතේ යන්නත් පුළුවන්. හරි. අපි ඒක දෙවෙනුව බලමු. අපි ඉස්සෙල්ලාම බලමු Word පිටුවක් කොහොමද ඕපන් කරගන්න කියන එක. මෙන්න මේ බ්ලැන්ක් ડોකියුමන්ට්ස් කියන එක අපි තෝරගත්තාම අපිට දකින්න හම්බ වෙනවා මෙතන Word screen එක. හරි. දැන් මේක තමයි Word screen එක. ඔබලන් පේන උඩ icons තියෙනවා, ඊට පස්සේ උඩ title bar එක තියෙනවා. හරි. එතන මේකේ මේ වගේ සුදු පාට කොළයක් අපිට ඇරලා තියෙනවා. මේක තමයි අපේ A4 size කියන පිටුව. හරි. එතන මේකෙන් අපිට පුළුවන් අපේ ලියුම start කරගන්න. මම මේ interface ගැන පොඩ්ඩක් කතා කරන්නම්. අපි මේ පළවෙනි video එක මම introduction එකක් හින්දා. එතන මේ උඩ මෙතන රතු පාට වගේ ribbon එකක් වගේ තියෙනවා. මේකට තමයි title bar කියලා කියන්නේ. හරි. එතන title bar එක අපි දැනගෙන තියෙන්න ඕනේ මේ ටයිටල් බාර් එක මොනවද තියෙන්නේ කියලා. ටයිටල් බාර් එකේ තියෙනවා මෙතන ડોකියුමන්ට් 1 කියලා තියෙනවා. මොකද අපි තවම ડોකියුමන්ට් එකක් කරලා නැති හින්දා මෙතන ડિෆෝල්ට් එක, ඒ කියන්නේ සටහන් වෙන්නේ ડોකියුමන්ට් 1 කියන එකෙන්. එතන මෙතන ගත්තොත් ඕගොල්ලන්ට මෙතන පේනවා මේ අප් ඇරෝ එකක් තියෙනවා, රිබන් ඩිස්ප්ලේ ඔප්ෂන් කියන එක. ඒ කියන්නේ රයිට් සයිඩ් එකේ টොප් කෙළවරේ රිබන් ඩිස්ප්ලේ ඔප්ෂන් කියන එක. මෙන්න මේක තේරුවාම අපිට මෙතන තියෙනවා ඔප්ෂන් තුනක් තියෙනවා. හිඩන් ඔටෝ හිඩන් රිබන්. දැන් සමහරක් කට්ටිය මේක ප්‍රෙස් කරගෙන තිබ්බොත් අපිට කිසිම දෙයක් ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ. බලන්න දැන් සමහර කට්ටිය ළමයි ඇවිල්ලා කියනවා වර්ඩ් එක වැඩේ පටන් ගත්තා, උඩ මෙනුස් මුකුත් පේන්නේ නැහැ කියන එක. ඒතර කලබල වෙන්න හොඳ නැහැ. ස්ක්‍රීන් එකේ රයිට් සයිඩ් එක බලන්න මෙතන අප් ඇරෝ එක පාවිච්චි කරලා මේ ඔටෝ හිඩන්, ඒ කියන්නේ ඔටෝමැටිකල් හිඩන් වෙලා තියෙන්නේ නේ. ඒතර මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එක ෂෝ ටැබ් කියන එක ඔන් කරලා තිබ්බොත් ඒත් අපිට රිබන්ස් ටික පේන්නේ නැහැ. හැබැයි ටැබ්ස් ටික පේනවා. මේ ටැබ්ස් කියලා කියන්නේ මේ මෙතන ෆයිල්, home, insert, view, design, page layout, reference, mailings, review, view. ඒ ටිකනේ. හැබැයි ඒක ආපහු ඒක හයිඩ් වෙනවා. මේ වැඩ කරන්න ගත්තාම මේක හයිඩ් වෙනවා. ආපහු මේ ටැබ් එකක් තේරුවාම තමයි රිබන් එක එන්නේ. දැන් මේ එන ඩවුන් එනවට කියන්නේ රිබන් කියලා. හරි. එතකොට අපිට වැඩ කරන්න පටන් ගත්තාම මේක හයිඩ් වෙනවා.
එතකොට ම තන් වැඩකරටයක් අපහසුයි මේ වගේ කම්පියුටර අපිට හම්බවුණොත් අපි බලන්ඩෝන මේක හෙමනම් මේ ටැබ් සිතරයි ඔන්නලා තියෙන්නේ අනිත්තේවා හයිඩ්වෙලා හයිඩ්න දිර සෙට් කරලා තියන්නේ කියෙ එකයි හරි එතුට අපි මේ අප්ටැපරෝයකින් මෙන්න මෙතනින්ගේ හිල්ලා වෙන්න මේක තෝරගණ්ඩෝන ෂෝ ටැබ් සැන් කමන්් සියල්ලම ශෝකර නඩකරන එක ලේසි හරි මේ අන්තිම ඔප්ෂණ එක තියෙන්නේ ඒගේ ප්‍රශ්න උඩමකින් කියන් සියල්ලම හයිඩ්ෙනවා මේක ටැප්ස්ටික විතරක්ෂෝ වෙනවා රිබන්ස්ටික හයිඩ්ෙනවා මේකෙදි සියල්ලම පේනවා හරි ෂෝ ටැප්සන් කමට් එක දැමුත් බාන්ඩ ඔක්කෝමටික පේනවාන දැමතනන්නේ ඩිසයින් කියෙ එක හෝම් කියෙ එක තමයි අපි සාමාන්‍ය වැඩේ පටන් ගන්නන්නේ එතර බෙන්න්න මේක එහන අපි ඔගලන්ට අදහසක් කියෙන ඇති මේ හදිසිය හයිඩ්ලා තිබොත් කලබරන වෙන්ඩපා හොයාගණ්ඩ පුළුවන්කම තියෙන් ඕන මේක බෙන මේ සෙට් එකටම කියන්න රිබන් එක හෝම් ටැබ් එක තියෙන රිබන් එක එතුර මේ ඉන්සර්ට් එකේ තියෙන රිබන් එක මේක ඩිසයින් එකේ තියෙන රිබන් එක මේක පේච්ලේව් රෙෆරන්ස් මේලින් ්‍රවූවිය හරි එ තේරුහම යට වැටින්න ඔක්කොම රිබන් එක එ අපි වර්ඩ ඉඟ ගන්නවා කියලා කියන්න මේ රිබන් එක තින අයිකන් එකන්න එක මේ අයිකන් සොලින් මොවාද කරෙන්නේ කියන එක ඉඟ ගන්න එක හරි එතර මේක පිටුව යට තියෙනවා අමේ මේ රිබන් එක කමන්ස් කැටගරි කලා තින ගරප් කලා තින මේ ෆොන් කියන යටතේ මෙතන කොටසත් තියෙනවා පැරග්‍රා් කියන යටතේ මෙතන කොටසත් තියන ඒවගේ අපි වැඩ කරන්න ලේසි අපි වයිසරහට කතා කරමු මොනා දෙවෙන් කරන්න පුළුවන් කියන එක එතර මෙතන අපිට ඩිස්පලේ වෙලා තින රූල ලයින් එකක් අපි මේ ගැනත් අපි පස්සේ කතා කරනවා දැන් අපිට මේ ෆෝ කොලේ ඇවිලා තියෙනවානේ පල්ලයට ගත්තුත් කොලේපේ නොන තුර යටම තියෙනවා රයිට් සයිඩ් එකේ බොටම් සයිඩ් එක තියෙන මේ සූමිං ඔප්ෂන් එක රින දන මේතින් සමරකටි වැඩ කරනවා සමත්දූ දරු වැඩගන්න බෙන්නමිය කුඩා කරන මෙහම කුඩා වෙලා තිබ්බොත් කලබලෙන්න්න එපා බෙන්න මේකේ පලස් ඇරෝ එකෙන් ඇවරේජ් හන්ඩ අපේ ස්ක්‍රීන ලොකු ස්ක්‍රීනන්න තා චුට්ට අපිටන වැඩි කරලා වැඩ කරන්න පුළුවන්ගේ තමන්ගේ පහසුවට මේකේ මේ සූමින් ඔප්ෂන් එකෙන් යහට මෙයාට කලා අපිට සූමින් එක හදාගන්නඩ පුළුවන් හරි මහිතන්නේ ඒකත් ඔගොල්ලු දැනගෙන තියෙන්ඩ ඕනෑ ඒවගේ අපිට දැන් කීබෝඩ් එක තියෙනවා අපිට මෙන්න ටෙක් ඉන්ඩිගේට එක තියෙන බෙන්න්න මේකට කියන්න ටෙක්ස් ඉන්ඩිගේට එක කියලා මේ බ්ලිංක නිරක්තියෙන් එකට කියන් ටෙක්ස් ඉන්ඩිගේට එක එන අපිට වැඩ කරන්න ලේසි එන අපි මෙත්තෙන්නේෙද ඉගෙන ගත්තේ දේ තමයි ටයිටල් බායක උඩින්ම තියෙනවා මක චුට්ට කකුරු සයිසස් ලොකර අපි ගැන පස්ස කතා කරන ටයිටල් බායක ටයිටල් බායක තමයි උඩම තියෙන් හරි එකඒ අඳුන ගන්න පුළුවන්කම තියෙන්ඩුවන එතකට මේ හෝම් ඉන්සර්ට් ඩිසයින් පේ ඒවට අපි කියෙන ටැප්ස් කියලා හරි ටැප්ස් අපි වටගන්න ටැප්ස් කියලා එත ඒ ඒකත් අපි ඉගන ගණ්ඩ ඕන එක වචන සෙට් එක බෙන්න්න මේ තැන තියෙනවා රිබන් හරි මෙන්න මේ අපි පාච්චි කරන්නේ මේ යට තියෙන මේ බාස්ටිකට කියන්නේ රිබන් කියන එක රිබන් සරි එතර මේ හෝම එක ප්‍රෙස් කරපු හම අපිට එන්න රිබන් එක තම මේ ඉන්සර්ට් එක රිබන් එක දිගට තින් ටූල් බායකට මේ අයිකන් පෙලට රිබන් එක කියලා කියන්නේ ඩිසයින් රිබන් එක පේජ්ලියව රිබන් එක රෙෆරන්සේ අපිට ඒ පාච්චි කරන්න පුළුවන් එතර මේ අකුරු ටයිප් කරන්න පාච්චිකන මේ පොඩි බ්ලිංකන ඉරි කෑල්ලට කියන ටෙක්ස් ඉන්ඩිකේට එක ටෙක්ස් ඉන්ඩිකේට ඉන්ඩිකේට අපි ඒකත් ඒ වචනේ එතර මේ මෞස්සේ කොල්ල පුහම මේ අයකුරක් වගේ හට මේ හටයන් අප එකට කියන මවස් පොයින්ට මවස් පොයින්ට පොයින්ට එතකොට අපිට මේ ටෙක්ස් ඉන්ඩිකේට අපි තව වචනයක් පාචන කර්ස කියලා සමගේ මෙතන ලියන්න ටෙක්ස් ඉන්ඩිකේට ත්තින සමහරක් කලාට අපි කර්ස කියලත් එක හඳුන්නනවා කර්ස හරි එතන මේ එක්ෙක් අයිකන් සොලට මේ කමාන් සොලින් පෙන් අයිකන් තියෙනවාන මේ ද මෙතන පේනවා මේ බිය අකුරෙන් තියෙනවා අයකුරෙන් තියෙනවා අපිට ඒවට කියනවා අයිකන් කියලා අයිකන් සරි අපි වටගෙන අයිකන් කියල හෙන අපි මෙන්න මේ වචන අපි කම්පිට වචන විදිහට අපි කතා කරද්දි ලෙසන්න එක අද මේ පාවච්චයනවා එතකට ඒවා අපිට දැනගන්න තියෙන්ට හරි එතකට මේ රිබන් එක උඩම තියෙනවා ටැප්ස් තියෙනවා හෝමින්සට් ඩිසයින් එතකොට ටයිටල් බයි ගුඩිම තියෙනවා ටැප්ස් තියෙනවා රිබන්් එක තියෙන මේ එක ඉටස ටෙක් ඉන්ඩිකේට එකක මවස් පොයින්ට අයිකන් හරි මතන් පැහදිලි වෙන්ඩ තියෝගලන්ට හරි මෙතන තිබන් තව දෙයක් කියන්න දැන් අපි ලියවමක් කරාට පස්සේ දෙම මෙතන ලියවම කරන්නේ මොනහරදයක් ටයිප් කරන්නේ අපි මේක පුළුවන් කම්පියුටර් ඇතුළට තැන්පත් කරගන්න අපි ඒ ක්‍රියාවලියට කියන සේව් කරනවා කියලා SAVE හරි සේව් කරන එක සේව් කරන්නවා කියන්නේ කම්පියුටරේ ඇතුළේ තියෙන හාඩ් ඩිස්ක එකට මේ අපි සකස් කරගත්ත දෙය ලියුම තැන්පත් කරන එක. ඒකට අපි පාවිච්චි කරනවා මෙන්න මේ ෆයිල් ටැබ් එක යූස් කරගන්නවා. හරි සේව් කරන ෆයිල් ටැබ් එකට ගිහිල්ලා ගියාම මෙහෙම අපිට අර ලියුම අයින් කළා මෙහෙම ඩයලොග් එකක් එනවා. මෙන්න මේකේ ෆස්ට් ටයිම් සේව් කරනවා නම් අපි සේව් ඇස් කියලා දෙන්න. නමක් දීලානේ සේව් කරන්න යන්නේ.
එන අපි පුළුවන් මේ save as as කියන්නේ මොකන යටතේද save කරන්න කියන එක. හරි අපි save as කියලා ගිහිල්ලා ගියාම අපිට වෙන්නේ මේ වගේ එනවා. දැන් අපි save කරන මෙතන save කරන්න ඕනේ OneDrive කියලා එකක් තියෙනවා. අපි ඒ ගැන පස්සේ කතා කරමු. plus එකේ තියෙන add places කියලා මෙතන තියෙනවා. නමුත් අපි computer දිහින්ද computer ඇතුලේ save කරනවා මේක තෝරගත්තා. හරි. මේක තෝරගත්තාම අපිට මේක operating system එක මම වෙනම දවසක කරනවා ඔයාලන්ට. මෙන්න මේකේ අපි desktop එක කියලා එකක් තියෙනවා. මේ desktop කියලා කියන්නේ ඉස්සරහා තියෙන screen එකේ කවුරු හරි save කරනවා. අර අපි අර වැඩේ පටන් ගද්දි wallpaper එක තිබ්බේ. ඒකේ save කරනවා නම් desktop කියන එක තෝරගන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් අපි computer hard disk එක ඇතුලේ අපිට මේ save කරන්න documents කියලා තැනක් හොදලා තියෙනවා. අපි ඒක තෝරලා save කරන්නත් පුළුවන්. හරි මෙතන save කියන එකට ගිහිල්ලා තෝරන්නත් පුළුවන්. එතකොට අපිට දැන් මේ hard disk එකක් මේක ඇතුලේ hard disk එකක් තියෙනවනේ computer ඇතුලේ. ඒ hard disk එකේ අපිට තැන් තැන් වල save වුණොත් හොයාගන්න බැරි හින්දා මෙන්න මේ කහපාටේ පේන්නේ එක එක්කෙනා මේ folders හදලා තියෙනවා. හරි අපිට අපේ ලිපිගනු එක එක නම් වලින් තියෙන්න පුළුවන් මොන හරි කෝඩ් එකකින් තියෙන්න පුළුවන්. හරි මේ folders හදලා අපි save කරන්න පුළුවන්. එහෙනම් මේ my documents කියන එකට ගිහිල්ලා අපිට පුළුවන් අපේ නමින් folder එකක් හදාගන්න. මේ ඉතින් මේ එක එක්කෙනා හදව folders. මේ folders තමයි කහපාට තියෙන්නේ. කහපාටක අපි තේරුවොත් ඒක ඇතුලේ save කරන්න පුළුවන්. මේ දිසානාය කෙනෙක් එමුකුත් නැහැ නේ. මම මෙතනින් අපව බැක් කරනවා. මේක තේරුවොත් ඒකේ ෆයිල් දෙකක් තියෙනවා ඒ folder ඇස්සේ. මේක තේරුවොත් ඒක ඇතුලේ ෆයිල්ස් ගොඩක් තියෙනවා කවුරු හරි දාලා නේද? ඒතර මේකේ ABC කියලා folder එකක් තියෙනවා. ඒක ඇතුලේ දෙකක් තියෙනවා ෆයිල්ස්. මේ word files මේ w කරින් පේන්නේ ඒවා word files නේද? ඒතර මේ ඔක්කොම මේකෙම කුත් නැහැ word files. එන්න මේ folder. folders නැතුව මේ my document කියන එක ඇතුලේ save කරලා තියෙනවා ගොඩක් කට්ටිය. මේ තියෙන මේ folder එකක් නැතුව save කරන්නත් පුළුවන්. හරි. අපිට folder එකක් දාලා save කරන්නත් පුළුවන්. folder එකක් නැතුව save කරන්නත් පුළුවන්. තන ෆෝල්ඩර් එකක් අපි හරි ගස්ස ගන්නවා නම් අපිට තියෙනවා මෙන්න මෙතන new folder එකනේ මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ හරියට තියලා right button එක press කරලා new folder කියලා තෝරන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මෙතන එක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ හරිය මේ mouse point එක තියලා right click කරන්නත් පුළුවන්. හරි new කියලා ගිහිල්ලා folder එක හදන්නත් පුළුවන්. මේ තියෙන folder. හරි new කියලා තේරුවාම මෙතන තියලා mouse එකේ right button එක press කරපුවාම new folder. හරි අපිට එහෙම පාවිච්චි කරන්නත් පුළුවන්. එතකොට මම දැනට folder එකක් හදන්න නැතුව save කරන්නම්. එතකොට අපි මෙන්න මෙතන පුළුවන් කැමති නමක් දෙන්න. කලින් දුන්නේ නැති නමක් වෙන්න ඕනේ. වෙන කෙනෙක් දුන්නේ නැති නමක් නේ. එතකොට අපි නම පාවිච්චි කරන්න පුළුවන්. මම දැන් දුන්නොත් එහෙම රෝහණ කියලා. රෝහණ මම ඔන ඉලක්කම දාන්න පුළුවන් 1 කියලා. හරි. දාලා මම මේ save කියන බටන් එක press කළොත් අපිට ඒක computer ඇතුලේ save වෙනවා. හරි. එහෙනම් අපිට සරලව පුළුවන් save කරගන්න. save කරපු ගමන්ම මෙන්න මෙතෙන්ට එනවා මේ title bar එකට අපේ නම එනවා. හරියට save වුණා නම් check කරගන්න පුළුවන් title bar එකට එන දුන්න නම ආවද කියලා අපිට පුළුවන් බලන්න. හරිද? දැන් මම මේකට මොනව හරි දෙයක් එකතු කරලා දැන් අපි තුමු මොනව හරි දෙයක් අපි තව මොනව හරි දෙයක් මේකට එකතු කරලා ඉවරලා මම මොනව හරි එකතු කරලා ඉවරලා අපි ආපහු save කරනවා නම් ඒ එකතු කරපු ටික අර ලිපියටම ආපහු අපිට save as කියක යන්න ඕනේ නැහැ. දැන් නමක් දීලානේ තියෙන්නේ. එහෙනම් මේ save කියන එක press කරපුවාම ප්‍රමාණවත්. ඒතකොට හරි ගස්ස ගත්ත ෆයිල් එකටම අපි අලුතෙන් add කරපු ටිකත් ගිහිල්ලා save වෙනවා. එහෙනම් අපි සරින් සරේ වැඩ කර කර අපිට මේ save කරන්න පුළුවන්. හරි. දැන් මේ හැමතිස්සෙම මේ commands තෝරගන්න නැතුව මේ commands හැමතිස්සෙම අපි මේ mouse එකෙන් මේ commands icon තෝරන්න නැතුව හැම icon එකකටම ආවේනිකුයි shortcuts තියෙනවා. හරි. දැන් මම මෙතනදී කියනවා save කරන්න තියෙන shortcut එක. මෙතන save කරන්න තියෙන shortcut එක තමයි ඒ කියන්නේ අපි චුට්ටක් ලියුමක් කරලා ඉවරලා අපි file name එක දැන්ටම දීලා තියෙන එකක මොන හරි දෙයක් save කරන්න අවශ්‍යයි නැහ කරපු දේ. අපි යම්කිසි කොටසක් කරලා save වුණා දිනුනා ඊට පස්සේ කරන ටිකත් ඒකටම යන්න අවශ්‍යයි නම් අපි keyboard එකේ තියෙනවා control කියලා key එකක්. මම පොඩ්ඩක් keyboard එක අරන් පෙන්නන්නම්. මේ තියෙන මෙන්න මෙතන තියෙනවා CTR කියලා key එකක්. මෙතනත් තියෙනවා ඒ key එක press කරගෙන S අකුර ගහන්න. එතකොට ටගස් ගාලා අපි ආයි file name එක දෙන්නත් ඕනේ නැහැ. මේ file කියලා ගිහිල්ලා මෙහෙම යයි මෙහෙම ගිහිල්ලා මෙහෙම යන්නත් ඕනේ නැහැ. නිකම්ම save වෙනවා. හරි. ඒ කියන්නේ keyboard එකේ මෙන්න මේ control key එක එක angle එකකින් press කරගෙන S අකුර ගහනවා. හරිද? ඒකට ඒකදී වෙන්නේ දුන්න file name එකක් දීලා තියෙනවනම් save වෙනවා. මෙතන මම මෙතන අපි එක note එක ලියනවනම් CTRL key එක press කරගෙන කියන්නේ මම ධන ලකුණ දාන්නම් S අකුර ගහනවා. හරි. එතකොට simple vocabulary ප්‍රශ්න නැහැ. S අකුර ගහපු ගමන්ම එතකොට අපි අර හරි ගස්සගත්ත ෆයිල් එක ඒකටත් ගිහිල්ලා save වෙනවා. හරිද? හරි. මම දැන් save කරන එක මම හිතන්නේ දැන් ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. ඉදිරියේදීත් අපි saving කියන එක චුට්ටක් වැඩිපුර කතා කරමු. මොකද අපිට වැදගත් ලියුමක් save කරද්දී මම හිතන්නේ පළවෙනි introduction video එක අපි මෙතනට ඇති. මෙතනදී අපි දැනගන්න ඕනේ අපිට word document එකක් open කරගත්තට පස්සේ
බ්ලෑන්ක් ඩොකමන්ස් කියලා ගියාට පස්සේ මේ ස්ක්‍රීන් එක එනවා මේක අපි කියන නම් ටික. හරි මං ඉක්මනින් ආපහු මේක ආපහු කරලා පෙන්නන්නම්. අපි මෙතන වර්ඩ් කියන එක හරි ගස්සලා ඉවරලා වර්ඩ් කියන එක ගත්තට පස්සේ මම මෙතන W කර ගහුවා මෙනවනේ වර්ඩ් කියලා ගත්තට පස්සේ මෙන්න මේ බ්ලෑන්ක් ඩොකියුමන්ට් කියන එක තෝරනවා. තේරුවා අපිට මේක එනවනේ. ඒතර අපි දැන ගන්න ඕන උඩ තියෙන ටයිටල් බා එක. එතකොට මේවා ටැබ්ස් කියන එක දැනගන්න තියෙන්න ඕනේ. මේවා ටැබ්ස් මේ තියෙන්නේ. එතකොට මේ ටැබ්ස් තේරුවාම යට වැටෙන රූප ටික අයිකන් රිබන් එක කියලා කියනවා සෙට් එකටම. එකින් එක අපි රූප කියලා කියනවා. හරිද? එතකොට අපිට මෙන්න මේ විදිහට මේ මේ ටයිටල් බා එක ටැබ්ස් රිබන් මේ අපි අකුරු දාන්න පාවිච්චි කරන ටෙක්ස් ඉන්ඩිකේටර් කියලා කියනවා මවුස් පොයින්ටර් අයිකන් සේව්. මම දැන් මේ ටික ප්‍රමාණවත් ඇති දැනට අපි අනිත් දවසේ අනිත් වීඩියෝ එකෙන් මම ඊටු ටික පැහැදිලි කරන්නම්. හරි බොහොම ස්තුතියි.